අද කැබිනට් රැස්වීම අවසන් වී පිටතට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නා. ඇමතුමා, මේ වෙනකොට විශාල චෝදනාවක් තියෙනවා ඇමතුමා සම්බන්ධ වෙයි අනුරාධපුරයේ ප්‍රදේශයේ මේ නිදන් හාරන්න ගියයි කියලා. මොකක්ද ඇමතුමා මේ චෝදනාව? ඇත්ත වශයෙන්ම පදනම් විරහිත සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගත් චරිත ඝාතන චෝදනාවක්. මම ඔබලට කියන්න කැමතියි, අපේ තිබෙනවා මුදා ගම්මාන 2500ක් ඉදිකිරීමේ ඉලක්කය. අද වෙන විට ඒ ඉලක්කෙන් ගම්මාන 713ක් අපි ආරම්භ කරලා තිබෙනවා. ඊට අමතරව දිනපතාම ඉදිවෙන්නට ඕන දවසකට ගම්මාන 3ක් අපි 2500 ඉලක්කයට යන්නට නම්. මේක දැවැන්ත ක්‍රියාදාමයක්. මේ දැවැන්ත ක්‍රියාදාමය තුළ නිලධාරීන් කොටසකකින් සිදුවුණු ඒ බරපතල අඩුපාඩුව මගේ කරපිට දාන එක ඇත්ත වශයෙන්ම අසාධාරණයි. මොකද මම වගේ ජීවිතේ කිසිම දවසක ඔය කියනවායි කියන ජරා වැඩ කවදාවත් ක්‍රියාත්මක කරේ නැහැ. මේ චෝදනාව මට එල්ල වෙන්නට පටන් ගත්තේ මගේ පියාණන් මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යංශය ආරම්භ කරපු දවසේ ඉඳලා. ඒ කතාව පතුරවන සීලමු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා විභීෂණ දෙවියන්ගේ සහ කඩවර දෙවියන්ගේ ආශිර්වාදය. අමතුමා, මේක දැවැන්ත ව්‍යාපෘතියක් නම් නිලධාරීන්ට උපදෙස් දීලා නැද්ද අමතුමා? බිමක් තෝරාගනිද්දි මෙන්න මේ වගේ තැනක් තෝරාගන්න නැත්නම් ගැටලු ඇති වෙනවා නේද කියලා ඔබ අනිවාර්යයෙන්ම උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා තමයි කිසිම පැකිලීමකින් තොරව අපි දැඩි විනයානුකූල තීන්දුව తీරන අරගෙන තිබෙන්නේ. එහෙම දෙයක් ක්‍රියාත්මක කරපු නිලධාරීන් ඒ චෝදනාවලට ඔප්පු වුණොත් මගේ අමාත්‍යංශයේ ඇයට සේවය කරන්නට හැකියාවක් නැහැ.